අයිබෝවන් පුතේ මාව ඇහෙනව නේද? මාව ඇහෙන්නේ නැද්ද? මයික් එක ඔන් කළා. ඇහෙනව ටීචර්. ඇහෙනව ටීචර්. දැන් අවුරුදු ඉවරයි නේ ඉස්කෝලේ පටන් ගත්තනේ. ඔව් ටීචර්. ඔව් ටීචර්. හා හරි. දැන් හැමෝටම පටන් අරගෙන අලුත් පන්ති ටිකනේ කරගෙන යන්නේ. ඔව් ටීචර්. හලෝ. ඔව් ටීචර්. ආ හරි. එතකොට හත වසරේ ටික තමයි දැන් කරගෙන යන්නේ. පළවෙනි පාඩම් පටන් ගත්තද පුතේ? පටන් ගත්ත මන. ඔව් ටීචර්. හරි. අපි පළවෙනි එක ඉවර කළානේ. එතකොට දැන් අපි කරන් යන්නේ දෙවෙනි එක. ඒ ඉස්කෝලේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් උගන්වද්දි හරි දැන් ටියුට් එකෙන් බලන්නත් පුළුවන්. එහෙම නැති ප්‍රශ්නයක් තිබ්බොත් මගෙන් අහන්නත් පුළුවන්. හරිද? දැන් අපි යන්නේ අක්ෂාංශ දේශාංශ ඉස්කෝලේ. ආ ඉස්කෝලේ කොහොමත් පන්තියට වැඩිය ටිකක් වේගෙන් කරගෙන යනවානේ දැන් චුට්ටක්. පරක්කුත්ලානේ තියෙන්නේ වාර වෙනස් වුණානේ. ඒ හන්දා. එක එක ඉස්කෝලවල හිමි හිමි කරන්නේ වත ඇති ගෝගෝලට CNC. ආ ලකුණු දෙනවා නේද දැන්? 6 වසරේ ලකුණු ටික. තුන්වෙනි වාරේ. ඔව් ටීචර් මම තමයි වැඩිම ගෝගෝලේ. චොක්නේ. හැබැයි දැන් මේ පන්තියෙත් දැන් 7 වසරෙත් ගන්න වෙනවා පළවෙනි වාරේට දැන් CNC. දැන් පන්තිත් දෙනවනේ. හරි. ගන්න ටියුට් එක දැක්කද? මං අලුත් ටියුට් එකක් දැම්ම දෙවෙනි පාඩමට. කො දැකපු අය print out ගත්ත අය raise hand කරන්න බලන්න. group දෙකටම දැම්ම. ටීචර් අද ගන්න බැරි වුණානේ. ඊය තමයි ඊය උදේ වගේ තමයි දැම්මේ. එතකොට ටියුට් එක තියෙන අය මට raise hand කරන්න බලන්න. ටියුට් එකේ සිටියම් වගේක් තියෙනවා. ඒ සිටියම් බල්ල තමයි ඉස්සරහට වැඩ කරන්න තියෙන්නේ. තුන් දෙනාට විතර තියෙන්නේ. එහෙනම් ඒක ඔයාලගේ පුතේ නෝට්බුක් එකේ හරි කොලේක හරි ලියන්න වෙනවා. මම ටියුට් එකේ තමයි කරගෙන යන්න වෙන්නේ. මොකද දන්නවද ඔයාලගේ? මම ටියුට් එක ෂෙයා කරන්නම්. ඔක්කොම රෙඩි කරා මේ තියෙන්නේ මේ ටියුට් එකත් එක්ක. ටියුට් එක දැක්කද ඔයාලා මුලින්ම මට චුට්ටක් කියන්න? දැක්කා ටීචර් ගන්න බැරි වුණා. ටීචර් ගෲප් එක ගෲප් එකට ඊය දාලා තියෙන්නේ. ටියුට් එක මෙන්න මේක තමයි ටියුට් එක. දැකපු නැති අය චුට්ටක් බලා ගන්න. වැඩි ලස්සනට එඩිට් කරලා තියෙන්නේ. මේ ටියුට් එක ඕන අපිට වැඩ කරගෙන යන්න නම්. අදට මොකද කරන්නේ? අදට පොතේ ලියාගෙන ටියුට් එක print out එකක් අරගෙන ටියුට් එකට ගමු නේද? එහෙම තමයි කරන්නේ වෙන්නේ. හා පොතේ ලියන්න යන්නේ පාපුතේ කොලයක් ගන්න. කොලේ ලියන්න ලියලා ටියුට් එක print කරගෙන ටියුට් එකේ ලියාගන්න. මේ ටියුට් එක හැමෝම කර මේ print එකක් ගන්නවා නම් තියෙනවා තියෙනවා. මම ඔයාලට මැසේජ් එකකුත් එක්ක ඊයේ දැම්මේ. මේක දෙවෙනි පාඩමේ ටියුට් එක. මේක print කරගන්න කියලා. ඔයාලගේ පරණ group එකටත් දැම්මා. හරි කමන්නේ. මේක තමයි ටියුට් එක. තව ටියුට් එකක් මේ පාඩමට දෙනවා. මේක කොටසක විතරයි. පොතේ ටියුට් එක ගන්න නැතුව පොතේ ලියන අය ඉන්නවනේ. ඒ පුතාලට පුළුවන් දිගටම පොතේම ලියාගෙන යන්න. ටියුට් එක ගන්න අය ටියුට් එක ගන්න. ටීචර් මම අද අලුතින් ආවේ මට වැටිලා නැහැ මේ ගෲමේ ටියුට් එක. ටියුට් එක හරි ඒ ප්‍රශ්නෙට මම ටග් ගාලා දාන්නම්කෝ. ටියුට් එක විතරයි දාන්නේ. දැන් මම දැම්මා හතවසේ ගෲප් දෙකටම දාන්නම්. හරි. දැකපු නැති අයට බලා ගන්න පුළුවන්. මම මුලින් ඉඳන්ම කතා කරගෙන යන්නම්. මේක තමයි එහෙනම් PowerPoint එකෙන් කරනවා. ඒකට මම සිතියන් ටික දාගත්ත පුතේ. හරිද? වීඩියෝ ටික ඔන් කරගන්න කරන් තියන අය. දෙවෙනි පාඩම. එතකොට දෙවෙනි පාඩම
මොකක්ද මම මේක ටිකක් ගිය සතියේ කියලා දුන්නා මම මුල ඉඳලා අද කරගෙන යනවා ඔයාලට මේ ආයි දැන් අමතක වෙලානේ තියෙන නිවාඩුවෙන් පස්සේ ඒ නිසා ඔන්න දෙවෙනි පාඩමේ මාතෘකාව ඉඳන් කරගෙන යනවා කියන්න බලන්න ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය මම හොඳට අහනව නේද හරි මේ පාඩම් මතකද මම පටන් ගත්තා මේ පාඩම් පටන් ගත්ත දවසේ හිටපු අය රේස් හෑන්ඩ් කරන්න බලන්න අඩි ෂුට්ටක් දැනගන්න අවුරුද්දෙන් පස්සේ කතා කරන්නේ නැහැ ඉඳලා තියෙනවා ඒ හරි කම ඊජ මේ ටියුට් එක ඇප් එකටත් දාලා තියෙන්නේ ටියුට් එක පුතේ මන් දැම්මේ නැහැ ඇප් එකට වැටිලා ඇති ඒ උනාට ඊජ තාම ගෲප් එකට වැටුනේ නැහැ ටියුට් එක හත වසරේ ගෲප් එකට දාලා තියෙන්නේ මම ඔයාලා බලන්න පුතේ ගොඩක් අය බලලා තියෙනවා එනුත් දාපු එක වැරදි ඔයා බලන්න හරි පටන් ගමු හොඳේ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය මම එදා කියලා දුන්නා අනන්‍යතාවය කියන්නේ මොකක්ද කියලා හිටපු අයට උත්තර දෙන්න ඕන දැන් අනන්‍යතාවය මොකද අනන්‍යතාවය කියලා කියන්නේ කියන්න බලන්න අනන්‍යතාවය කියන්නේ අවිස්තර සුවිශේෂ ලක්ෂණ එතකොට අද අපි කතා කරන්නේ විතරක් අදාළ වෙන දේවල් තමන්ටම අන්න හරි තමන්ටම විතරක්ම අදාළ වෙන දේවල් හරි එතකොට මේකෙදි කතා කරන්නේ කවුරු ගැනද තමන් ගැනද නැත්නම් පුද්ගලයෙක් ගැනද නැත්නම් ශ්‍රී ලංකාව ගැන එතකොට ඒ කියන්නේ ශ්‍රී ලංකාවටම අනන්‍ය වෙලා තියෙන ලක්ෂණ මොනවද කියන එක තමයි මේ පාඩමේදී කතා කරන්නේ ශ්‍රී ලංකාවටම අනන්‍ය වෙච්ච ලක්ෂණ. හැම රටකටම ඒ රටට අනන්‍ය වෙච්ච ලක්ෂණ ටිකක් තියෙනවා. ශ්‍රී ලංකාවටත් තියෙනවා. මං ඊයේ සතියේ අහුව මොනවද ඒ රටකට අනන්‍ය වෙච්ච ලක්ෂණ කියලා. නිකන් හිතුවොත් කියන්න පුළුවන්. කියන්න බලන්න. ඒ ලක්ෂණේ රටට අදාළයි. හැබැයි ඒක වෙන රටකට යන්න බෑ. ඒක ඒ රටේටම විශේෂයි. ජාතික ගීය ජාතික හරි ඔය ජාතික පොඩිය වෘක්ෂය පක්ෂියා ඒ රටට අනන්‍ය ඊට පස්සේ මම ඔයාලට තව ටිකක් ගැඹුරට ගියාම කියලා දුන්නා ඒ රටටම අනන්‍ය වෙච්ච මොකද්ද තියෙන්නේ ලාංඡනයක් තියෙනවා තම රටකටම අනන්‍ය වෙච්ච පිහිටීමක් නැද්ද දැන් ඉන්දියාව පිහිටීමක් තියෙනවා ඒ වගේම හැම රටකටම හැම රටකටම අනන්‍ය වෙච්ච මුහුදු සීමාවක් මුහුද වටේට තියෙන රටක් නම් ඒ රටට අදාළ මුහුදු සීමාවක් අන්නේ විදිහට ටිකක් ගැඹුරට බැලුවත් මතු පිට ටික තමයි ওই රාජ්‍ය ලාංඡනය ජාතික පුෂ්පය ඒ ටික ඇතුළට ڇුට්ටක් ගිහින් බැලුවොත් පිහිටීම දේශ සීමාව වගේ ඒ රටටම අනන්‍ය වෙච්ච ඒවා තියෙනවා අන්නේ ඒ රටටම ඒ කියන්නේ ශ්‍රී ලංකාව ගත්තොත් ශ්‍රී ලංකාවටම අනන්‍ය වෙලා තියෙන ශ්‍රී ලංකාවටම සුවිශේෂී වෙච්ච ලක්ෂණ තමයි මේ පාඩමින් කතා කරන්නේ. මේක ලියාගත්ත නේද අපි ගිය සතියේ අනන්‍යතාවය කියන්නේ මොකක්ද? ඒක රටකටත් ඒ විදිහටම අනන්‍යතාවය තියෙනවා කියන එක තියෙනවා කියන එක ලියාගත්තා. හරි හැබැයි හිටපු නැති අය මේක ලියාගන්න ඕනි දැන්. මාතෘකාව දාලා දිනේ දාලා මාතෘකාව දාලා මෙන්න හැඳින්වීම කියලා ලියලා මේක ලියාගන්න ඕනි. ගිය සතිය අපි අන්තිමට නවත්තනකොට මේක ලියාගත්තා. හැඳින්වීම කියලා මාතෘකාව දාලා තමයි ලියන්න ඕනේ. ලියාගත්තු අය එතකම්ම රේස් හෑන්ඩ් කරන්න පුළුවන්. අනික ඒ ලියාගන්න එක. ටීචර් ටියුට් එක තියෙන කට්ටිය ලියන්න ඕනද? ටියුට් එක තියෙන අය මම ටියුට් එකට ඔක දාලා තියනවාද පුතේ ඔය කොටස? ටියුට් එක තියෙන්නේ ෂූටිං පිටිසකටනේ. දාලා තියෙනවා. දාලා තියෙන නිසා ඕනි නෑ. දැන් ටියුට් එක නැති අයට තමයි මම මේ ෂුට්ටක් දැන් මේ සතියේ ඔයාලා ටියුට් එක ගන්නකම් බලා ගන්න ඕනිනේ. ටීජ මට ටියුට් එක නෑ. හරි ඉතින් ටියුට් එක නැති අයට අක් ගාලා ලියාගමු. ටීජ ඔම ලිව්වා. හරි. අක් ගාලා ලියා ගන්න බලන්න. ටීචර් එකටස ටියුට්
එකේ තියෙනවා මියුට් එකේ තියෙනවා පුතා දැන් ඕක දැන් ප්‍රින්ට් එකක් ගන්න කන්නේ නැත්තම් ඔයගොල්ලන්ට හැඳින්වීමකුත් නැහැ පාඩමයි බලා ගන්නත් බෑ ඒ නිසා චුට්ටක් ටක් ගාලා ලියා ගන්න අද ලස්සන මකුරෙන් ලියන්න ඕනේ නැහැ ඉතින් ඒ වුණාට හැඳින්වීම චුට්ටක් අවුරුද්දෙන් පස්සේ පිළිවෙලට වැඩේ වෙන්න ඕනනේ ඒ නිසා ටක් ගාලා ලියා ගමු ටීචර් වලට චුට්ට හරි මියුට් එක තියන අයයි ගිය සතිය ලියාගත්තු අය චුට්ටක් කියව ගන්න බලන්න ආයි මතක් වෙයි මොකද්ද අනන්‍යතාවය කියලා කියන්නේ කියලා මට පැහැදිලි වුණේ නෑ සෙට් එකට දාන්න හරිද පුතා අලුතෙන් ජොයින් වුණ පුතා ටියුට් එක දැක්ක නේද ගෲප් එකේ බලන්න නෑටි අර 2022 ගෲප් එකට දාලා නෑ 2022 ඔයා මට මැසේජ් එකක් දාන්න පුතේ මම ඔයාට දාන්නම් මම ගෲප් එකට දැම්මා මොකක් හරි ප්‍රශ්නයක් නිසා මම දැන් අප්‍රේල් මාර්තු කියන මාස දෙකේම ගෲප් එකට දැම්මා ඔයා මගෙන් ඉල්ල ගන්න එහෙනම් හරිද ඔන්න හැඳින්වීම මේ පාඩමේ මුලින්ම හඳුන්වා ගන්න අපි මෙන්න මේ අනන්‍යතාවය කියන වචනේ. දැන් තේරුණාද අනන්‍යතාවය කියන්නේ මොකක්ද කියලා? අනන්‍යතාවය පුද්ගලයෙකුට වගේම රටකට තියෙන්නත් පුළුවන්. වෙලා වැද්ද? නෑ ටීචර් මම මේ දැන් ජොයින් තුනේ. ආ. ඔන්න ගිය සතියේ ලියලා තියෙනවා නම් ලියා ගන්න ඕනේ නෑ. අමතක වෙලා නැත්තම් දෙපාරක් කියාගනි සටහන් පොත්වල හැමෝටම පෙළ පොත හම්බුණාද පැහැදිලි මදි වගේ නම් ආයි බලන්න සිතියන් ඒ විදිහටම ඔයාලගේ සිතියම තමයි මම මේකට දාන්නේ. මොකද ඔයාලට පුතේ වාර විභාගෙට දෙන්නේ ඔය පෙළ පොතේ තියෙන සිතියමයි. එතකොට ඒකට ටිකක් ඈවුරු කරගන්න ඒක තියෙනේම ලකුණු කරන්න පුරුදු වුණාම ලේසි. හරි මේක වෙලාව ඇති. හැඳින්වීම කොටස දැන් ටියුට් එක ලබ ගත්තාම මේක මන් ටියුට් එකට දාලා තියෙනවා. විනාඩියක් දෙන්නකෝ. හරිනේ ඔන්න ලබන සතියෙදි නම් ටියුට් එක හැමෝම අරගෙන එන්න පුළුවන් හැමෝම ඒක සිතියම් තියෙන නිසා හැමෝම ගන්න බලන්න ටීචර් මට භූගෝල විෂයට ලකුණු 93යි වා වැඩිම ලකුණුද පන්තියේ ඔව් ටීචර් ආ මේ පාරක් ගන්න ඕනේ එහෙනම් තව පුතෙක් මට ලකුණු දාලා තිබුණා මම ඒකත් දැක්කා සතිනී මට ලකුණු දාලා තිබුණා ජිහන්සත් දාලා තිබුණා චැට් එකේ මම ඒ ටික බැලුවා හරි දැන් ඔන්න ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ සුවිශේෂීතාවය දැන් එතකොට සුවිශේෂීතාවය කියනකොට අපි චූටි චූටි මාතෘකාව ගැන අරන් කතා කරන්නේ ටිකක් පොඩි කාලේ දැන් අපි 7 වසරේදී කොටස් දෙකකට බෙදලා කතා කරනවා ලංකාවේ තියෙන සුවිශේෂී ලක්ෂණ ටික. හරිද? ශ්‍රී ලංකාවේ තියෙන සුවිශේෂීම දේවල් තමයි අපි මේ පාඩමෙන් කතා කරන්නේ. අපි මේ සුවිශේෂී දේවල් කොටස් දෙකකට බෙදලා තමයි කතා කරන්නේ. පළවෙනි කොටස තමයි භූගෝලීය වශයෙන් මොනවද සුවිශේෂී විදිහට ලංකාවේ තියෙන්නේ. දෙවැනි එක සමාජීය වශයෙන් සුවිශේෂී දේවල් මොනවද ලංකාවේ තියෙන්නේ. ඔන්න ඔය කොටස් දෙක තමයි දෙවෙනි පාඩමෙන් අපි සම්පූර්ණයෙන්ම කතා කරගෙන යන්නේ. මම මේ වචන දෙකේ තේරුම ඉස්සරහට කොටකින් කොටසට අරගෙන කියලා දෙනවා. අන්නේ
දැන් අපි ඊළඟට දැන් අනන්‍යතාවය කියන්නේ මොකක්ද කියලා ලියාගත්තා. ඊළඟට අපි ලියාගමු මේ පාඩමෙන් අපි ශ්‍රී ලංකාවේ මොන වගේ සුවිශේෂී දේවල්ද කතා කරන්න කියලා. එකක් ගැඹුරට කතා කරනවා කිව්වනේ. නිසා මේ කොටස් දෙකක් යටතේ තමයි අපි කතා කරන්න යන්නේ. පාඩම කරද්දී තව ටිකක් පැහැදිලි වෙයි පුතේ. හරි. දැන් ටියුට් එකේ මම ඔක දාලා තියෙනවා. ටියුට් එක නැති අය මෙහෙම ලියාගමු. මේ තියෙන්නේ. ඊට ගිය සතියේ බෝබෝලීය අනන්‍යතාව කියන තැන ශ්‍රී ලංකාවේ විශාලත්වය වෙනකම්ම ටීචර් දුන්නා. ලිව්වා පුතේ. ඔව් මම මේ අලුතින් ජොයින් වුණ අයයි. ඔයාලට චුට්ටක් මතකයි නැති හින්දා තමයි ආයි මම මේ චුට්ටක් කර මුල්ලේ ඉඳන්ම දෙවෙනි පාඩමනේ. මුල්ලේ ඉඳන් චුට්ටක් කතා කරගෙන ගියාම ආයි ඔළුවට යන හින්දා තමයි මම මේ මුල්ලේ ඉඳන්ම කතා කරගෙන ගියේ. හරි. දැන් එහෙනම් ලියා ගන්න බලන්න. මෙන්න මෙතන ලියාගත්තු නැති අය අඩුපාඩු හදාගන්න පුතේ අනික් අය. ඔන්න දැන් අපි හැඳින්වීම ලියාගත්තා. ඊළඟට අපි ලියමු ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය කියලා අනුමාතෘකාවක් දාලා අපි මෙන්න මේ අංශ දෙක තමයි පාඩමේ කතා කරන්න කියලා. පැහැදිලිනේ පිළිවෙට ලියාගෙන යනකොට ලේසි ඔයාලට පුතේ. තේරුණා නේද? තේරුණ නැති කෙනෙක් ඉන්නවද? අපි කතා කරන කොටස් දෙකක් තියෙනවානේ. ඔයාලට පුළුවන් මේක උනා හයිලයිට් කරලා තියාගන්න. එතකොට අමතක වෙන්නේ නැහනේ. අනිත් කෑ ටියුට් එක ගන්නකම් ලියලා තියාගන්න. ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය කියන පාඩමේ අපි කතා කරන ප්‍රධාන කොටස් දෙක තමයි මේ දෙක. තේරුම් නැතොත් පුතාල ටග් ගාලා ගෲප් එකට يعني chat එකට දාන්න. එහෙම නැත්නම් මයික් එක ඔන් කරලා මගෙන් අහන්න. තේරුණේ නැහැ කියලා. මෙන්න මෙතෙන්ට විතරයි ලියන්නේ. ලියාගෙන ලියාගෙන යන්න එපා. මෙතනින් ඉවරයි. අපි කතා කරන්නේ මෙන්න මේ කරුණු දෙක. වෙලාව ඇතිද? හරි. ඔන්න දැන් අපි මේ මාතෘකා දෙක තමයි පාඩමෙන් කතා කරගෙන යන්නේ. ඒකෙන් අපි ඉස්සෙල්ලාම කතා කරන්න පටන් ගත්තේ මොකද්ද? භූගෝලීය අනන්‍යතාවය. අමං චුට්ටක් පැහැදිලි කරන්නම්කෝ. දැන් මතක නෑනේ. භූගෝලීය අනන්‍යතාවය කියලා කියන්නේ පුතේ ශ්‍රී ලංකාවේ ඔය පිහිටීම. හරිද? ඔය භෞතික ලක්ෂණ ටික තියෙන පිහිටීම, ඊට පස්සේ ශ්‍රී ලංකාවේ තියෙන භූෂමතා ලක්ෂණ, ඊළඟට ශ්‍රී ලංකාවේ තියෙන මුහුදු කලාපය, අන්නේ වගේ විවිධ පිහිටීම් අතින් ශ්‍රී ලංකාව කොහොමද සුවිශේෂී වෙලා තියෙන්නේ කියන එක තමයි මෙන්න මේ භූගෝලීය අනන්‍යතාවය කියන එක යටතේ අපි කතා කරන්නේ. හරිද? එතකොට දැන් භූගෝලීය අනන්‍යතාවය යටතේ ඔන්න පිහිටීම් ටික කතා කරනවා. ඊළඟට අපි තව ටික දවසක් ගියාම ගන්නවනේ සාමාජීය අනන්‍යතාවය. ඒකට සාමාජීය අනන්‍යතාවය යටතේ අපි කතා කරන්නේ සමාජයේ තියෙන මොනවද? ආගම්,
උත්සව අන්නේ විදිහට දැන් ලංකා විවිධ ජනවර්ග ඉන්න විවිධ උත්සව තියෙනවා අන්නේ විදිහට ලංකාව කොහොමද සුවිශේෂී කරන්නේ දැන් භූගෝලීය අනන්‍යතාවය අර්ථය අපි කතා කරන කරුණු ටිකක් තියෙනවා පිහිටීම ඔන්න ශ්‍රී ලංකාවේ තියෙන මුහුද ශ්‍රී ලංකාව ඇතුලේ තියෙන භූෂමතා ලක්ෂණ ඒ කියන්නේ කඳු ගංගා තැනිතලා ඒවෙන් කොහොමද ශ්‍රී ලංකාව සුවිශේෂී වෙලා තියෙන්නේ කියන එක තමයි භූගෝලීය අනන්‍යතාවයෙන් කතා කරන්නේ භූගෝලීය අනන්‍යතාවය අර්ථය අපි කතා කරන්නේ මෙන්න මේ සිටියමේ ඔන්න ඔය මන් දැන් කියපු කරුණු ටික තමයි සිටියමේ තියෙන්නේ ඔන්න ඔය ටික තමයි කතා කරන්නේ අපි ෂෝට් නෝට් එකක් වගේ දාගමු භූගෝලීය අනන්‍යතාවය අර්ථය අපි කතා කරන්නේ කරුණු මොනවද කියලා එතකොට පැහැදිලි නේද ටීචර් ගිය සතියේ ලිව්වා නේද ඒ ටික ලිව්වා ගිය සතියේ හිටපු අය මේ කරුණු ටික මේ විදිහටම ලිව්වා හැබැයි ඔන්න පුතේ ඔයාලට ටියුට් එකේ ලියා ගන්න වෙනවා දැන් ටියුට් එක තියෙනයි ටියුට් එකේ ලියාගෙන යමු අපි දැන් භූගෝලීය අනන්‍යතාවය කියලා ඔන්න අංක 1 කොටස් දෙකක් කතා කරනවා අපි පළවෙනි එක තමයි භූගෝලීය අනන්‍යතාවය අපි භූගෝලීය අනන්‍යතාවය අර්ථයේ මොන කරුණු ටිකද කතා කරන්නේ කියලා තමයි දැන් ලියා ගන්න යන්නේ ටියුට් එක තියෙනයි ඔන්න ටියුට් එක ගන්න ඕනි ටියුට් එක නැති අය මෙන්න මේක ලියා ගන්න භූගෝලීය අනන්‍යතාවය කියලා ලියලා අපි භූගෝලීය අනන්‍යතාවය නැත්නම් ශ්‍රී ලංකාවේ ඔය පිහිටීම වගේ කරුණු වලින් අපි මොන කරුණුද ශ්‍රී ලංකාවට සුවිශේෂී කියලා කතා කරන්නේ ඒක බලන්න තමයි යන්නේ මාතෘකාව ලියලා මේ වාක්‍ය ලියාගමු ලියුව ටීචර් හැමෝම ලියා ගන්න ඕනි ඊට පස්සේ මම කරුණු ටික ඔයාලට කියනවා ටියුට් එක නැති අය අංක 1 2 3 4 කියලා දාලා ලියන්න ඕනි ටියුට් එක ගත්තට පස්සේ එතකොට අංක 1 මේ 2 3 4 කියලා ලියාගෙන යනවා ටියුට් එක නැති අය අදට කොළවල ලියන අය ටියුට් එක තියෙන අය මෙන්න මේ හිස්තැනේ තමයි ලියාගෙන යන්න ඕනි පැහැදිලි නේද ඔටිගේ පැහැදිලි ආ හරි ඉන්න පුතේ මට පල තියෙනවා අයෝද අයෝද හරි අයෝත් හරි පුතේ ඔයා ගෲප් එකේ මගේ නම්බර් එක තියෙනවා තමන් ක්ලාස් එකේ වරුණහන් දෙන්නම් දැන් ටියුට් එක ඕන්නම් දැන් හරි මට ඔයා මැසේජ් එකක් දාන්න පුතේ එතකොට මම ඔයාට ටියුට් එක වට්ස්ඇප් කරන්නම් එහෙම පුළුවන් නේද මම දැන් ක්ලාස් එකේ ඉන්න නිසා ටියුට් එක එවන්න අමාරු ඔයා මට වට්ස්ඇප් එකෙන් දාන්න මම ඔයාට ටියුට් එක දාන්නම් හොඳද ගෲප් එකට දාපේක පුතාට පේන්නේ නැත්තම් හරි නේද පැහැදිලි නේද පුතේ අපි මේ අපේ අර මේ ටියුට් එක නැති හින්දා මේ චූටි අච්චු පොතේ මේ අභ්‍යාස පොතේ ඕක ලිව්වට කමක් නැද්ද කමක් නැහැ හැබැයි ටියුට් එක ගත්තට පස්සේ ටියුට් එකට ගන්න ඕනි හරිද පැහැදිලි නේද හා ටීචර් දැන් ඔක් කරන්නේ කොහමද දැන් කරන්නේ දැනට ඔයාලා කොළවල ලියන අය මාතෘකාව ලියලා ටීචර් වික වගේ මේ වාක්‍ය ලියලා 1 2 3 4 කියලා අංක 4 දාගෙන මෙහෙම ලියාගෙන යන්න තමයි තියෙන්නේ. ඒකට ටියුට් එක ගත්තාම අංක 1 එක අංක ඉස්සරහා මේ හිස්තැනක් තියෙනවා ටියුට් එකේ. ඔයාලා දැන් 1 1 කියලා දාලා ලියන කරුණ තියෙනවනේ. ඒක ටියුට් එකේ මෙන්න මේ යටින් ලියාගන්න. 2 කියන දැන හිස්තැනේ දැන් දෙවෙනි අංකේ දාලා ඔයාලා ලියන කරුණ එතනින් ලියාගන්න. පැහැදිලිද? පැහැදිලිද? ඔව් ටීචර්. ආ හරි. ඔන්න දැන් භූගෝලීය අනන්‍යතාවය අර්ථය අපි කතා කරන කරුණු හතර තමයි ලියා ගන්න යන්නේ. මේ සිටියමෙලුත් මන් දාලා තියෙනවා. කරුණ ඉස්සෙල්ලම ලියාගමුකෝ. අපි ඉස්සෙල්ලම කතා කරනවා ශ්‍රී ලංකාවේ පිහිටීම. හරි ලියා ගන්න. අංක 1 ශ්‍රී ලංකාවේ පිහිටීම. සටහන ලස්සනට අදා ගන්න. ටියුට් එක නැති වුණාට කමන්නේ නැද? ශ්‍රී ලංකාවේ පිහිටීම තමයි ඔන්න අපි මුලින්ම කතා කරන්නේ භූගෝලීය අනන්‍යතාවය යටතේ. ඒක ශ්‍රී ලංකාවේ සුවිශේෂී ලක්ෂණයක්. ඉතින් අපි ඒ ගැන කතා කරනවා. අන්න එහෙමයි මතක තියාගන්න. ශ්‍රී ලංකාවේ පිහිටීම. තියාගන්න විදිහ තේරෙන්නේ නැත්නම් අහන්න ඕන. ටීචර් එක දාලාද කියලාද ඔක ලියාගන්නේ ඔව් එක කියලා තමයි ලියන්නේ මොකද මෙතන මම එකේ ඉලක්කම නේ තියෙන්නේ
ටියුට් එක පස්සේ ගත්තොත් ඔයාලට හිතා ගන්න ලේසි එකේ ඉලක්කම යටින් තමයි මෙන්න මෙහෙම ලියලා ලියාගෙන තියෙන්නේ කියලා. හරිනේ? හයි ටීචර්. හයි ටීචර්. ඕ. මම ටැග් දාලා දීලා ඉන්නම් පුතේ. මේ මගේ WhatsApp නම්බර් එක අපේ ක්ලාස් එකේ අය දන්නවා. පැහැදිලි නේද? ඔනවා ස්ක්‍රීන් එකේ ලියලා තිබ්බා. ඉක්මනට ලියාගන්න. හරි. දෙවැනි එකෙන් අපි කතා කරන්නේ, කියන්නේ නැත්නම් දෙවැනි ඉලක්කම දාලා කතා කරනවා. ඊළඟට ශ්‍රී ලංකාවේ සුවිශේෂී ලක්ෂණයක්. හිතපු අය කියන්න බල. මොකක්ද අපි දෙවැනි එකෙන් කතා කරන්නේ? ශ්‍රී ලංකාවේ විශාලත්වය. අන්න හරි. හැම රටකටම ඒ රටට සුවිශේෂී විශාලත්වයක් තියෙනවා. අපි කතා කරන්නේ අපේ රට ගැන. ලියාගන්න අංක දෙක දාලා ශ්‍රී ලංකාවේ විශාලත්වය. මොන අපි ඉස්සෙල්ලම් පිහිටීම ගැන කතා කරනවා. දෙවැනියට අපි කතා කරනවා විශාලත්වය. මල්ලි යන්න ඕනේ නේද? උදාරට ලියාගන්න පුළුවන් නේද? පුළුවන් ටික. ආ ලබන සතියේ ටියුට් ටික බලනවා හැමෝගෙම. දැන් අද ටියුට් අඩුයි අරගෙනත් නැති හන්දා. හැමෝම පෙන්නන්න ඕනි මේ ටික ලස්සන ටියුට් එකේ ලියලා. ප්‍රශ්නයක් තියෙනවා නම් දැන්ම අහන්න. ඔන්න දෙවැනියට අපි කතා කරනවා ශ්‍රී ලංකාවේ විශාලත්වය. මම කතා කරන්න පටන් ගත්තේ නෑ මේක මාතෘකාවක්වත්. ඊළඟට අපි තුන්වැනියට කතා කරනවා ඒක ශ්‍රී ලංකාවට සුවිශේෂී දෙයක්. මොකද්ද? මොකද්ද මේ ලංකාවේ මුදී කලාව කියනවා. මම කරුටි කියලා දෙනවා. ශ්‍රී ලංකාවේ මුහුදු සීමා කලාපය. මුහුදු සීමා කලාප. ලියාගන්න බලන්න. ශ්‍රී ලංකාවේ මුහුදු සීමා කලාප. මුහුදු සීමා කලාප. අපි කතා කරන්න. දැන් අපි කරුණු කීයක් කතා කරන්න යනවද භූගෝලි අනන්‍යතාවයට තේ? තුන. පළවෙනි එක මොකක්ද හැමෝම කියන්න ඕනේ. දැන් හැමෝම ළඟ තියෙන. ශ්‍රී ලංකාවේ පිහිටීම. ඔව් දෙවැනි එක. ශ්‍රී ලංකාවේ පිහිටීම විශාලත්වය. තුන්වැනි එක ශ්‍රී ලංකාවේ මුහුදු සීමා කලාප. ඔන්න ඔය ටික ඔක්කොම ශ්‍රී ලංකාවේ භූගෝලීය අනන්‍යතාවය. නැත්තම් ඔය පිහිටීම ගැන කතා කරනකොට ශ්‍රී ලංකාවට සුවිශේෂී කියලා අපි කතා කරනවා. තව එකම එක කරුණක් කතා කරන ඔය අතේ මේ සිටියේ තමයි ඒ කරුණ ගැන කතා කරන්නේ. ආ මොකද්ද? ශ්‍රී ලංකාවේ භූ විෂමතා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූ විෂමතා කලාපය. අනාරි. මේක තමයි ඊළඟට කතා කරන්නේ. මේක ගොඩක් සුවිශේෂී විදිහට කතා කරනවා. ශ්‍රී ලංකාවේ භූ විෂමතාවය. එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ භූ විෂමතා කලාප. භූ විෂමතාවය කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කලාප විදිහට ගන්නත් පුළුවන්. භූ විෂමතා කලාප. ඔන්නයේ කරුණු හතර තමයි අපි කතා කරන්නේ. ටියුට් එකේ මන් තිතියන් යටතේ ওই ටික දුන්නා. දැන් හැමෝම ලියාගත්තනේ. ටිකේ භූ විෂමතා. හරි. භූ විෂමතාවය. එහෙම නැත්නම් භූ විෂමතා කලාප. දෙකම හරි. දෙකම ලියා ගන්නකො ඇලීරක් ගහලා මන් ලිව්වා වගේ. හරි. මන් දැන් හැඳින්වීම ඉඳලා දැන් ඕන අපි පාඩම කරන හැටි චුට්ටක් කතා කළා. මං කැමතියි දැන් කාට හරි දැන් පාඩම තේරුණ විදිහට කොහොමද අපි මේ පාඩම දැන් කරගෙන යන්නේ. අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය. හා අනන්‍යතාවය යටතේ අපි කොටස් කීයක් කතා කරනවද පාඩමේ? මට ටිකක් කරගන්න හැමෝම. කොටස් දෙක.
නැත්තම් දෙවෙනි පාඩම ටිකක් ලොකුයි අමාරු වෙයි. ඒ හින්දා හැමෝම මයික් එක ඔන් කරලා කතා කරන්න. ටීචර් කොටස් දෙකයි කොටස් දෙකයි හරි අපි භූගෝලීය අනන්‍යතාවය යටතේ කරුණු කීයක් ඉගෙන ගන්න යනවද? තාම එකක්වත් ඉගෙන ගත්තේ නැහැ. කීයක් කතා කරන්න ඉන්නවද? ශ්‍රී ලංකාවේ භූගෝලීය අනන්‍යතාවය යටතේ අපි කරුණු හතරක් කතා කරනවා. හා ඔන්න ඔතෙන්ට එනකන් තමයි මම කියලා දුන්නේ. පැහැදිලිද? පැහැදිලි මැඩම්. හරි. හැමෝටම පැහැදිලිද? අද කතා කරනවා අඩුයි. ඒකයි වෙනදට මේ පන්ති උදාර ගොඩක් කතා කරනවා. ඔන්න දැන් අපි භූගෝලීය අනන්‍යතාවය යටතේ ලියාගත්තු පළවෙනි කරුණ ඉගෙන ගන්න තමයි යන්නේ. මොකද පළවෙනි කරුණ? ශ්‍රී ලංකාවේ පිහිටීමේ සුවිශේෂී වෙලා තියෙන්නේ කියන එක තමයි ඉගෙන ගන්න යන්නේ. මේ කලින් ඉගෙනගෙන නෑ, හය වසර ඉගෙනගෙන නෑ, අන්තිම පාඩමේ ප්‍රශ්නක් ඇති. මං ඉතින් දන්නවා දැන් ඒක අමතක වෙලත් ඇති. මේක අලුතින්ම ඉගෙන ගන්න තියෙනවා. හරිද? ශ්‍රී ලංකාව කොහොමද පිහිටීමෙන් සුවිශේෂී වෙන්නේ කියන එක තමයි කතා කරන්නේ. හරි. අපි ඉස්සෙල්ලාම සාමාන්‍ය ලංකාවේ පිහිටීම ගැන ඉගෙන ගන්නවා. හරිද? ඊට පස්සේ භූගෝලයේදී අපි පිහිටීම විදි දෙකකට ආයි කතා කරනවා. ඒ විදි දෙක ඉගෙන ගන්න. හරිද පුතේ? ඔන්න අපි ඉස්සෙල්ලාම නිකන් සාමාන්‍ය ශ්‍රී ලංකාව කොහොමද පිහිටලා තියෙන්නේ කියන එක තමයි කතා කරන්න යන්නේ. සිතියම් මේ සිතියම හැමෝටම පේනවද? ඔන්න දැන් හැමෝම ස්ක්‍රීන් එක දිහා තමයි බලන්න ඕනි. වෙන වැඩ නවත්තන්න ඕනි. මම මේක හැම එකක්ම සිතියම් හෙට යන්නේ. හරි. ඔයාලට පේනවද ශ්‍රී ලංකාව මෙතන තියෙනව? මෙන්න මෙතන තමයි තියෙන්නේ. දැක්කද ශ්‍රී ලංකාව? ඔව් ටීචර්. ආ හරි. ශ්‍රී ලංකාවට ඔන්න ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පිහිටීම කවුරු හරි ඇහුවොත් මෙහෙම තමයි කියන්නේ. ඔයාලා කියන්නේ ශ්‍රී ලංකාවට උඩින් තියෙන මොකද්ද මේ රෝස පාටට තියෙන රට? ශ්‍රී ලංකාවට ආසන්නම රට. ඉන්දියාව. මොකද්ද මේ? ඉන්දියාව. ආ ඉන්දියාව. මල්ලියාන ඉන්දියාව කියලා ලියනවා. හරිද පුතේ? ඔන්න පිහිටීම තියෙන හැටි. හැබැයි ශ්‍රී ලංකාව ඉන්දියාවට ඇලිලාද තියෙන්නේ? නෑ. ආ නෑ. ශ්‍රී ලංකාව ඉන්දියාවට ඇලිලා නෑ. දැන් ඉන්දියාව මෙහෙම ඇඳොත් ශ්‍රී ලංකාව මෙහෙම අඳින්නේ නැහැ. ඉන්දියාව මෙහෙමනම් ඔයාලා අඳින්නේ නැහැ. ඉන්න මම ඉම්ප්‍රෙෂන් ඔෆ් කරනවා. ශ්‍රී ලංකාව මේ විදිහට යටින් තමයි තියෙන්නේ. හැබැයි ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි වෙන් වෙලා තියෙනවා. මොකෙන්ද ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි වෙන් වෙලා තියෙන්නේ? සිටියම් බල්ල හැමෝම උත්තරයක් ඕනේ. මොකෙන්ද වෙන් වෙලා තියෙන්නේ? මට උත්තරේ දෙන්න. ඉන්න ප්‍රමුණින් ගන්න බලන්න. මම අහන කෙනා තමයි උත්තරේ දෙන්න ඕනේ. හැමෝම කතා කරන්නේ පෝක් සමුද්‍ර සන්ධිය. ඒතකොට ශ්‍රී ලංකාව ඉන්දියාවට ළඟින්මයි පිහිටලා තියෙන්නේ. හැබැයි පෝක් සමුද්‍ර සන්ධියෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් මොකක් වෙලාද තියෙන්නේ? ඔන්න ශ්‍රී ලංකාවේ පිහිටීම කොහොමද කියලා ඇහුවොත් අපිට නිකන් සාමාන්‍යයෙන් හැමෝටම දෙන්න පුළුවන් උත්තරේ තමයි ඕක. කොහොමද ශ්‍රී ලංකාව ඉන්දියාවට ආසන්නයේ පිහිටලා තියෙනවා? හැබැයි ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන් වෙලා තමයි තියෙන්නේ. මොකෙන්ද වෙන් වෙලා තියෙන්නේ? මොකෙන්ද වෙන් වෙලා තියෙන්නේ? ඔන්න ඕක නම් පුතේ හැමෝම හොඳට මතක තියාගන්න ඕනේ. පෝක් සමුද්‍ර සන්ධිය ඔය වෙන්වීම පුතේ කිලෝමීටර් 32යි. يعني පෝක් සමුද්‍ර සන්ධිය පළල තියෙන්නේ කිලෝමීටර් 32යි. එතකොට ඔය පරතරයෙන් තමයි ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන් වෙලා තියෙන්නේ. තේරුණාද? නะ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නිකම් පිහිටීම අපි දැනගන්නේ ඔන්න ඔය විදිහට. ඕනි කෙනෙක්ට කියන්න පුළුවන්ද? දැන් ශ්‍රී ලංකාවේ පිහිටීම සාමාන්‍ය විදිහට කියන්න. මට කියන්න බලන්න එහෙනම්. සිතුමි මයික් එක ඔන් කරලා මට ශ්‍රී ලංකාවේ පිහිටීම කියන්න ඕනි නිකන්. දැන් මම කියලා දුන්න විදිහට
ශ්‍රී ලංකාව මොන රට ආසන්නයේද පිහිටලා තියෙන්නේ මුකෙන්ද වෙන් වෙලා තියෙන්නේ රටෙන් කියලා තමයි කියන්න ඕනි පුල්මෙත්ට කියන්න පුළුවන් පුතේ මොකද්ද ඊට ඔයා කියන්න බලන්න ශ්‍රී ලංකාවේ පිහිටීම මම දැන් කියලා දුන්න විදිහට සාමාන්‍ය විදිහට මොන රට ළඟද පිහිටලා තියෙන්නේ මොන රටෙන්ද වෙන් මොන දේශ සීමාවෙන්ද ශ්‍රී ලංකාව වෙන් වෙලා තියෙන්නේ ආසන්න රට ඉන්දියාව වෙන් වෙලා තියෙන්නේ පොක්ස උඩු සන්ධියේ සන්ධියේ හා ලකිර කියන්න බල අර දැන් මතකද කියලා බලා ගන්න ඕන ලකිරට මයික් එක ඔන් කරන්න පුළුවන්ද මොකදද මේගොල්ලන්ගේ කටවල වලට වෙලා තියෙන්නේ බිනුදි කියන්න බල ශ්‍රී ලංකාවේ පිහිටීම සාමාන්‍ය විදිහට කියන්න බල ඉන්දියාවට ආසන්නේ පොක් සමුද්‍ර සන්ධියෙන් වෙන් වෙලා තියෙනවා. වෙන් වෙලා තියෙනවා. පැහැදිලිද? පොක් සමුද්‍ර සන්ධිය ලකුණු කරන්න ආවොත් ලකුණු කරන්න පුළුවන්ද? සිටියේ මම ලබන සතියේ ලකුණු කරවන්න ටියුට් එක ඔයාලා ගත්තාම මෙන්න මෙතන ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතර තියෙන මෙන්න මේ පොඩි දේශ සීමාව තමයි පොක් සමුද්‍ර සන්ධිය කියලා කියන්නේ. හරිද? වෙන වැඩ බෑ. ඔන්න ශ්‍රී ලංකාවේ පිහිටීම අපි සාමාන්‍ය විදියට කිව්වා. හරි. මේක පරණ තවත් විදිහකට කියන්න පුළුවන් කියලා හිතෙන්නේ නැද්ද ඔයාලට? ඔන්න ඉන්දියාව සම්බන්ධ කරගෙන කිව්වා. මේකේ ඔය නිවර්තන රේඛා අක්ෂාංශ පදනම් කරගෙන කියන්න බැයිද? කියමු බලන්න ඒක. ඔන්න මම උදව් කරන්නම්. මෙතන තියෙන අක්ෂාංශය මොකද්ද? ප්‍රධාන අක්ෂාංශය. දැන් දන්නවා. සමකය. සමකය. ශ්‍රී ලංකාව සමකයට උඩින්ද යටින්ද තියෙන්නේ හැමෝම උදව් කියන්න පුතේ උඩින් ඒ කියන්නේ සමකයට උතුරි මොන රේඛාවත් එක්කද තියෙන සමකයයි එහෙනම් මේ මොකද්ද එහෙනම් තියෙන්නේ කටකර්ක නිවර්තනය එතකොට ශ්‍රී ලංකාව තියෙන්නේ මොන අක්ෂාංශ රේඛාවද හැමෝම කියන්නේ ඉතින් සමකයයි අතර ඔන්න ශ්‍රී ලංකාවේ පිහිටීම කියන්න පුළුවන් විදි දෙකක් දන්නවා නිකන් සාමාන්‍ය විදිහට එකක් ශ්‍රී ලංකාව ඉන්දියාවට ආසන්නයි හැබැයි පොක් සමුද්‍ර සන්ධියින්ද ඉන්දියාවෙන් වෙන් වෙලා පිහිටලා තියෙනවා දෙවැනි එක ශ්‍රී ලංකාව සමකයට කොයි දිශාවෙන්ද තියෙන්නේ උතුරින්ද දකුණින්ද උතුරු දිශාවෙන් මේ සිටියම බලලා කියන්නයි තියෙන්නේ මේ උතුරින් මේ සමකය තියෙන්නේ මෙතන සමගයට උඩින් ඒ කියන්නේ සමකයට උතුරින් මොන රේඛාව අතරද තියෙන්නේ මේ කර්කාටක නිවර්තනයයි සමකයයි අතර තමයි ශ්‍රී ලංකාව පිහිටලා තියෙන්නේ ආදේ හැමෝටම පුළුවන් ද මේ ක්‍රම දෙකට ශ්‍රී ලංකාව පිහිටීම කියන්න කො පුළුවන් අය රේස් හෑන් කරන්න පුළුවන් හැමෝම රේස් හෑන් කරන්න බලන්න හැමෝම පුළුවන් නම් රේස් හෑන් කරන්න ඕනි තේරුම් නැත්නම් ආය අහන්න පුළුවන් තේරුම් නැති අය ඉන්නවාද ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න හැමෝගේම අත් ටික ඉසිලා නැහැ තේරුම් නැති කෙනෙක් ඉන්නවද මේ ක්‍රම දෙකට ශ්‍රී ලංකාවේ පිහිටීම කියන්න අමාරු. ටීචර්ද දෙවැනි ක්‍රමයේ කියන විදිය කියලා දෙන්න පුළුවන්. හරි. දෙවැනි ක්‍රමයට කියන්නේ මෙන්න මෙහෙමයි පුතේ. ආයි බලාගමු අපි මේ ක්‍රමේ. ඒක අමාරු නෑ. ඒ කියන්නේ ලංකාව ගත්තොත් මෙන්න මේ කලාපේ මම පුතාලට කියලා දීලා තියෙනවද? සමකයයි නිවර්තන රේඛා දෙකයි අතර කලාපේ මොකද්ද? මෙන්න මේ කලාපේ ඔන්න හොයාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා සමකයේ ඉඳලා කර්කටක නිවර්තනයටයි සමකයේ ඉඳලා මකර නිවර්තනයේ අතර කලාපයක් හඳුන්වන්නේ මොන කලාපේද පොදු නම් දෙන්න නිවර්තන කලාපය නිවර්තන කලාපය එතකොට ශ්‍රී ලංකාව තියෙන්නේ ඔන්න ඔය නිවර්තන කලාපය අනේ එක මතක තියාගන්න නිවර්තන කලාපයේ ශ්‍රී ලංකාව තියෙන්නේ කියලා සිතියමෙන් ඔයාලට අඳුර ගන්න පුළුවන් කලාපේ නිවර්තන කලාපේ. හැබැයි ඒකෙත් සුවිශේෂී පිහිටීමක් තියෙනවානේ. මෙන්න මෙතන තමයි ශ්‍රී ලංකාව තියෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන්
මේ නිවර්තන කලාපයේ මෙන්න මේ රේඛා දෙක අතර තමයි ශ්‍රී ලංකාව පිහිටලා තියෙන්නේ. එතකොට මේ රේඛාව මොකද්ද? සමකයේ ඉඳලා උඩට ගිහිල්ලා මෙන්න මේ රේඛාව ළඟට එනකන් තියෙනවා මේ. මෙන්න මේ දෙක අතරේ තමයි ලංකාව තියෙන්නේ. එතකොට මේ රේඛාව මොකද්ද? කර්කටක නිවර්තනය. එතකොට ශ්‍රී ලංකාව තියෙන්නේ නිවර්තන කලාපය. ඔන්න ඒක. හැබැයි මොන නිවර්ත කියන්නේ මොන අක්ෂාංශ දෙක අතරද? කර්කටක නිවර්තනය. මොකද තියෙන්නේ? සමකයයි අතර. දැන් තේරුණාද? පැහැදිලිද? පුතාට තේරුණානේ. දැන් පිහිටීම කියන හැටි ශ්‍රී ලංකාව නිවර්තන කලාපයේ තියෙනවා. මොන අක්ෂාංශ අතරද තියෙන්නේ? සමකයයි කර්කටක නිවර්තනයයි අතර. ඒක ගත්තාම අපි මේක රවුම් කරලා ලියාගමු. දැනට අපි ටියුට් එකේට ලියා ගන්න ඕනි සටහන ලියාගමු. ටීචර් විදිහට නම් අතර වෙන විදිහක් තියෙනවා නේද කියන්න? මොකද්ද පුතේ? ඔය විදි දෙකට අමතර වෙන විදි තියෙනව නේද කියන්නේ? තියෙනවා. මේ දෙක අපි දැන් සාමාන්‍යයෙන් දැන් දන්නේ නැති කෙනෙක්, ගොඩක් දන්නේ නැති කෙනෙක් ඇහුවොත් අපිට මේ විදි දෙකෙන් තමයි කියන්න පුළුවන්. හැබැයි Google එකේ දන්න කෙනෙක් ඇහුවොත් තව විදි දෙකක් තියෙනවා. එයාලට කියලා දෙන්න පුළුවන් විදිහට. හරි. අපි මෙහෙම ලියාගමුකෝ. මේක කියන්නේ නැපා. මම කියන එක තමයි ලියන්නේ. දැන් ශ්‍රී ලංකාවේ පිහිටීම කියලා මාතෘකාව ගන්න. ටියුට් එක තියන අය හිටතැනට යන්න ඕනි. සිටියෙමින් පල්ලෙහා තියෙන. ටියුට් එක නැති අය දැනට මං කියන එක ලියාගෙන පස්සේ ටියුට් එකට ගන්න ඕනි. පැහැදිලිද? පැහැදිලි ටීචර්. කතා කරනවා හරිම අඩුයි. මං ඒකයි හැමතිස්සෙම පැහැදිලිද කියලා අහන්නේ. හරි. පළවෙනි කරුණ ලියාගමු අපි ඔන ශ්‍රී ලංකාවේ පිහිටීම සාමාන්‍යයෙන් කියන්න පුළුවන් විදි දෙකයි. අපි ඉස්සෙල්ලාම ලියමු. අපි ඉස්සෙල්ලාම ඉගෙන ගත්ත එක. ලියා ගන්න. ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව මොන සාගරයේද ශ්‍රී ලංකාව තියෙන්නේ? ඉන්දියන් සාගරය. අන්න හරි. ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මොන රටට ආසන්නයේද තියෙන්නේ? ඉන්දියාවට. හරි ලියමු. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ඉන්දියාවට ආසන්නව පිහිටා ඇත. ඉන්දියන් සාගරයේ ඉන්දියාවට ආසන්නව පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ පිහිටීම කියන්න පුළුවන් සරලම ක්‍රමේ. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ඉන්දියාවට ආසන්නව පිහිටා ඇත. හරිද? ඊළඟ කරුණ එකට ලියාගමු. ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන්වන්නේ
තාපුතාරට වෙලාව ඕනිද මං කියනවා වේගෙ වැඩිද නෑ ටීචර් ආ හරි වෙන්වන්නේ ඉතා පටු ඉතා පටු ඉතා පටු ඔව් ඉතා පටු කා නොගැඹුරු ඉතා පටු හා නොගැඹුරු ඉන්දියාවෙන් වෙන්වන්නේ ඉතා පටු හා නොගැඹුරු ඉතා පටු නොගැඹුරු මුහුදු තීරයකිනි මුහුදු තීරයකිනි මුහුදු තීරයකිනි ඒකටමයි එය හාවල ලියා ගන්න බලන්න මම දැන් කියලා දුන්නා ඒ පටු නොගැඹුරු මුහුදු තීරයේ නම දැන් හැමෝම තනියෙන් ලියන්න හැබැයි කියන්න බෑ මං කියන කෙනා තමයි උත්තරේ දෙන්න ඕනි එය ලියම් බලන්න මට උත්තරේ ඕනි ප්‍රමුදිගේ ප්‍රමුදි රශි ප්‍රභා ලියලි ඉවර වෙලා උත්තරේ කියන්න බලන්න පොක් සමුද්ද සංදිය ආ ස්ක්‍රීන් එකේ තියෙනවා ලියලා ඒක යටින් ඉරක් ගහ ගන්න එහෙම නැත්නම් හයිලයිට් කරගන්න එය පොක් සමුද්‍ර සංදිය ලෙස හැඳින්වේ ලියලා තියෙන නිසා ආයෙ ලියන්නේ නැහැ නීතියෙන් පුතේ අකුරු බලා ගන්න පොක් සමුද්‍ර සංදිය ලෙස හැඳින්වේ ඔන්න ශ්‍රී ලංකාව කියන එකේ පිහිටීම කියනවා සාමාන්‍ය ලේසිම ක්‍රම ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරේ ඉන්දියාවට ළඟ තමයි තියෙන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉන්නවා පොක් සමුද්‍ර සංදියේ පැහැදිලිනේ රොටිචර් හරි ඔන්න සරල ලේසි තම දෙකක් තිබ්බා එකක් අපි ලිව්වා දෙවෙනි එක දැන් ලියාගමු ඊළඟට එනි පළවෙනි දරු ලකුණ යටතේ යන අපි එක ක්‍රමයක් ලියාගත්තා පිහිටීම කියන මොන මන් දැන් දෙවෙනි ක්‍රමය කියලා දෙනවා කියලා දීලා තියෙන්නේ අපි සටහනට ගමු ශ්‍රී ලංකාව මොන කලාපයේ දැන් පිහිටලා තියෙන්නේ විවර්තන කලාපේ අන්න හරි ඉතින්ම අපි ඒක ලියාගමු ශ්‍රී ලංකාව මොන දැන් දෙවෙනි කරුණ ලියන්නේ දෙවෙනි තරු ලකුණ තමයි වැටිලා තියෙන්නේ නෝට් එකේ ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව කර්කටක නිවර්තනයත් ශ්‍රී ලංකාව කර්කටක නිවර්තනයත් ශ්‍රී ලංකාව කර්කටක නිවර්තනයත් මකර නිවර්තනයත් අතර ශ්‍රී ලංකාව කර්කටක නිවර්තනයත් මකර නිවර්තනයත් අතර ශ්‍රී ලංකාව කර්කටක නිවර්තනයත් මකර නිවර්තනයත් අතර නිවර්තන කලාපයේහි පිහිටා ඇත
මකර නිවර්තනයයි කර්කටක නිවර්තනය අතර නිවර්තන කලාපේ පිහිටා ඇත. ශ්‍රී ලංකාව කර්කටක නිවර්තනයත් මකර නිවර්තනයත් අතර නිවර්තන කලාපේ පිහිටා ඇත. පැහැදිලි? ඔව් ටීචර්. හා ඔන්න තව එකක් ලියාගන්න තියෙනවා. මුලින් ඒක ලියාගමු. නේ නිවර්තන කලාපේ තමයි තියෙන්නේ. වෙලාව ඇති දෙක ලියාගන්න. ඇති ටීචර්. ඇති ටීචර්. ඔන්න ශ්‍රී ලංකාවට නිවර්තන කලාපේ පිහිටලා තියෙනවා. හැබැයි තවත් ඒක විස්තර කළා මම කියලා දුන්නා. ශ්‍රී ලංකාව මොකකට උඩින්ද තියෙන්නේ? සමකයට එක ගත සමකයට උඩි. ආ ඒ කියන්නේ උතුරි. උතුරි. ආ ওই ප්‍රශ්නේ අහනවා. එනිසා අපි ලියලා තියාගමු. ශ්‍රී ලංකාව ඒකටමයි. ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව සමකයට ආසන්නව ශ්‍රී ලංකාව සමකයට ආසන්නව පොඩි කමාවක් දාලා ශ්‍රී ලංකාව සමකයට ආසන්නව පුටි කමාවක් සමකයට උතුරින් පිහිටා ඇත ශ්‍රී ලංකාව සමකයට ළඟයි හැබැයි සමකයට උතුරින් තමයි තියෙන්නේ සමකයට උතුරින් පිහිටා ඇත සමකයට ආසන්නව සමකයට උතුරින් පිහිටා ඇත පිළඹෙන සතියේ මේ කියපු කරුණු ටික ටියුට් එකේ පාඩ පැන්සල වලින් පාඩ කරලා හදා ගන්නවා. උකොඩ හැමෝම ටියුට් එක අරන් එන්න ඕනි. විස්තරේ තියෙන තැන් ටික මාක් කරලා පාඩ කරන්න ඕනි. ඉතින් පාඩ පැන්සලුත් අරන් එන්න. අන්නේ පුතේ. දැන් කරුණු දෙකක් ලිව්වා. කරුණු දෙකේ අඩුපාඩු තියෙනවද? කරුණු දෙකම ලියා ගන්න පුළුවන් වුණාද? පුළුවන් වුණා. පුළුවන් වුණා ටීචර්. මොකටම පුළුවන් වුණාද? ඔව් මැඩම්. හරි. එතකොට දැන් ශ්‍රී ලංකාව පිහිටීමේ සුවිශේෂී සාමාන්‍ය ශ්‍රී ලංකාවේ පිහිටීම ඇහුවොත් ඔය ක්‍රම දෙකට කියලා දෙන්න පුළුවන් ඕනිම කෙනෙක්ට. මේ හරි ඔය ක්‍රම දෙක පුතේ නිකන් සාමාන්‍ය ක්‍රමය. එනේ ඕනි කෙනෙක්ට අපිට සරලවම ශ්‍රී ලංකාවේ පිහිටීම කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් ඔය ක්‍රම දෙකට කියන්න පුළුවන්. හැබැයි දැන් භූගෝලයේ විෂයේදී අපි රටක පිහිටීම ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි ඕනෑම රටක පිහිටීම කියන්න ක්‍රම දෙකක් හදාගෙන තියෙනවා. අර දෙක සාමාන්‍ය අපිට ඕනි රටක ඔය ක්‍රම අර අපි කලින් කියපු විදිහට සරලව කියන්න පුළුවන්. හැබැයි භූගෝල විෂයේ ප්‍රධානම විදිහට රටක පිහිටීම කියන ක්‍රම දෙකක් තියෙනවා. බලන්න මේ ක්‍රම දෙක කියන්න බලන්න. මේ විදිහට තමයි රටක පිහිටීම හරියටම කියලා දෙන්නේ. පිහිටීම නිරපේක්ෂ පිහිටීම. ආ ඔන්න දැන් ඊළඟට අපි නිරපේක්ෂ පිහිටීම. දැන් ශ්‍රී ලංකාවේ පිහිටීම සාමාන්‍යයෙන් කියන විදිහ අපි දන්නවා. හැබැයි භූගෝල විද්‍යාවේ තියෙන විදිහට අර ප්‍රධාන ක්‍රම දෙකට කියන්නත් අපි ඉගෙන ගන්න ඕනේ. අන්නේ ඊළඟට අපි බලමු කොහොමද මේ ප්‍රධාන ක්‍රම දෙකට අපේ රටේ පිහිටීම කියන්නේ කියලා. හරි. සරම ලියාගමුකෝ. රටක පිහිටීම දැක්විය හැකි ප්‍රධාන ක්‍රම දෙකකි කියලා ලියලා ප්‍රධාන ක්‍රම දෙක ලියන්න. ස්ලයිඩ් එක දාන්නම්. එතකොට ලේසි. මං ක්‍රම දෙක කියලා දෙන්න. මගේ සිග්නල් කටුනා දැම්මුණාද කලේ? අපි දැන් කතා කරන්නේ රටක පිහිටීම. දැන් කලින් මම සාමාන්‍යයෙන් පිහිටීම දක්වන්න පුළුවන් විදිය කියලා දුන්නා. දැන් අපි රටක පිහිටීම කියන ක්‍රම දෙක. නිශ්චිතම ක්‍රම දෙකට ශ්‍රී ලංකා පිහිටීම කියන තමයි හදන්නේ කියලා දෙනවා මම ඒක. දැන් මම කිව්වේ මේක ලියා ගන්න කියලා. හරි ටීචර්, thank you.
ඉගෙන ගමු බලන්න මොකද්ද සාපේක්ෂ පිහිටීම කියන්නේ වෙන විදිහට කියමු රටක ඔප්පි පිහිටීම කියන්නේ යනවා සාපේක්ෂව සාපේක්ෂව කොහොමද රටක පිහිටීමක් කියන්නේ මේක තමයි කියන්න බලන්න හිතෙන විදිහට අපම ශ්‍රී ලංකාවේ හරි ඉන්දියාවේ හරි ඇමරිකා එක්සත් ජනපදයේ හරි පිහිටීම කියන්න පුළුවන් ඕනිම රටක සාපේක්ෂ විදිහට සාපේක්ෂ ඔන්න හොඳට අහගන්න රටක පිහිටීම කියන ක්‍රම දෙකයි ඒකෙන් සාපේක්ෂව කොහොමද කියන්නේ රටක සාපේක්ෂ පිහිටීම අපි කියන්නේ ඒ රටට ආසන්නයේ තියෙන ගොඩබිම් සාගර දූපත් වගේ දේවල් ළඟ ළඟ තියෙන දේවල් බලලා ඒ අතුරෙන් අපි රටක පිහිටීම කියනවා නම් අපි මොකක් කියලාද කියන්නේ සාපේක්ෂව අපිට පේන දේවල් බලනවා අපි දැන් ශ්‍රී ලංකාව ගත්තොත් ශ්‍රී ලංකාව වටේ තියෙන දේවල් ටික බලලා අපි ශ්‍රී ලංකාවේ පිහිටීම කියනවා ශ්‍රී ලංකාවට උතුරින් තියෙන දේවල් දකුණින් තියෙන දේවල් වටේහිරින් නැගෙනහිරින් තියෙන සාගර මුහුදු දූපත්වල නම් ටික කියලා ඔන්න ඔය ටික වටේ තියෙනවා ශ්‍රී ලංකාව කියලා ඔන්න අපි කටින් කියනවා නැත් අපිට ලියලා පෙන්වන්න උනොත් පුළුවන් ඔය විදිහට සාපේක්ෂව තියෙන දේවල් අපිට බලලා කියන්න පුළුවන් දේවල් භෞතික වැස් දෙකෙන් බලලා කියලා සිතියමක් බලලා අපිට කියන්න පුළුවන් නම් අන්න ඒ වගේ දේවල් පදනම් කරගෙන අපි රටක පිහිටීම කියනවා නම් අපි ඒකට මොකක් කියලාද කියන්නේ මොන පිහිටීමද රටේ සාපේක්ෂ පිහිටීම මෙන්න මෙහෙමයි දැන් අපි හිතමුකෝ ඒ කියලා රටක් තියෙනවා හරිද මොන මට මේ ඒ කියන රටේ පිහිටීම කියන්න ඕනි දැන් මම කියප එක තේරුණා නම් බලමු මේ මේ රටේ සාපේක්ෂ පිහිටීම දැන් මට කියන්න ඕන හරිද පුතේ මේ රටට උඩින් මෙන්න මෙතනින් තියෙනවා සාගරය හරිද මෙතනින් තියෙනවා සාගරය සාගරේ නම මම දානවා ඕ කියලා මෙතනින් ඒ කියන රටට මේ පැත්තෙන් තියෙනවා පොඩි දූපතක් දූපතේ නම අපි දැනට දාගමු P කියලා හරිද මේ රටට දකුණින් දකුණු පැත්තෙන් තියෙනවා තව රටක් තව ලොකු රටක් තියෙනවා ඒ රටේ නම S හරි දැන් මම කියනවා ඒ කියන රටේ සාපේක්ෂ පිහිටීම කොහොමද කියන්නේ කියන්න කිය කොහොමද කියන්නේ ඒ කියන රටේ සාපේක්ෂ පිහිටීම කියන්න දැන් අපිට කියන්න පුළුවන් කොකාටද කියන්න පුළුවන් මේක රටක් හරිද පුතා ඉන්න ටීක මංග දූපත අපි කියමු බල ටීක මං කියන්න ආ කියන්න ඒ කියන රට ටීචර් ඕ කියන සාගරයට දකුණින් පිහිටලා S කියන රටට උතුරෙන් පිහිටලා P කියන දූපතට දකුණෙන් පිහිටන නෙමෙයි බටහිරින් පිහිටන රටක් තියෙනවා. රට. අන්න හරි. O කියන සාගරයට A කියන රට O කියන සාගරයට කොහෙන්ද පිහිටලා තිබුණේ උතුරි. හරිද? දිශාව විතරයි වැරදුනේ. S කියන එකද නා? දකුණි. ආව්. O කියන දකුණි. A කියන රටට දකුණින් තමයි S කියන රට තියෙන්නේ. ඊට පස්සේ ඒ කියන රටට උතුරින් තියෙනවා ඕ කියන සාගරය. ඒ කියන රටට බටහිරින් තියෙනවා මොකද්ද? පී දූපත. ආ පී කියන දූපත. අන්න ඒ විදිහට ඕනෑම රටක පිහිටීම කියන්න පුළුවන්. වටේ තියෙන දේවල් පදනම් කරගෙන. විදිහට පිහිටීම කිව්වහම මේක අපි හඳුන්වනවා මොකක් කියලාද? මොකක් කියලාද? සාපේක්ෂ පිහිටීම. පිහිටීම. හරි. ලියාගමු බලන්න. අන්ත උදාහරණයක් ඊට පස්සේ අමාරු නම් කියලා දෙන්න. මේක ලියලා කොටු කරගන්න ඕනි. උත්තේ දැන් ජොයින් වුණා ජොයින් වුණායි කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. අපි මේ ස්ක්‍රීන් එකේ තියෙන ටික තමයි සාකච්ඡා කරගෙන ගියේ. එතකොට මේ උඩ කරුණ ඔයා ලියාගෙන සාපේක්ෂ පිහිටීමේ අනු කියන එක ලියා ගන්න ඕන. ටීචර් මේවට කලින් ආයි මුකුත් කරේ නෑ නේද? මේකට කලින් අපි ටිකක් කතා කළා. මේක කතා කළා. ශ්‍රී ලංකාවේ පිහිටීම සරලවම කියන ක්‍රම දෙක කතා කළා. ඊට පස්සේ
රටක පිහිටීම කියන්න පුළුවන් භූගෝල විද්‍යාත්මක ක්‍රම ටික තමයි පුතේ කතා කරගෙන යන්නේ. බුදා කොතනින්ද කට්ටුනේ? අර ටීචර් ශ්‍රී ලංකාවේ භූගෝලීය අනන්‍යතාවය යටතේ පහත කරුණු සාකච්ඡා කරමු කියලා හතර ලියාගත්ත ටීචර්. ඊට පස්සේ ලිව්වා පුතේ. කමක් නැහැ රෙකෝඩ් එකෙන් බලලා මිස්සුන ටික ඔයා ලියා ගන්න. මෙතන ඉඳලා නෝට් එක හදා ගන්නකෝ. හරි. දැන් විභාගෙට ඇහුවොත් සාපේක්ෂ පිහිටීම යනු යන්නේ නැත්තම් ආසන්න වට පිටාවේ තියෙන ගොඩබිම් සාගර පදනම් කරගෙන රටක පිහිටීම දැක්වීම ස්තන ලෙස හැඳින්වේ. දැන් පුළුවන් වචන ලියන්න. මොකක්ද එතකොට ස්තනට එන්නේ? ආසන්නයේ තියෙන ගොඩබිම් සාගර පදනම් කරගෙන කියනවා නම් සාපේක්ෂ පිහිටීම. සාපේක්ෂ පිහිටීම. වෙලාව ඇතිද? සාපේක්ෂ පිහිටීම කියන්නේ. ලියලා ඉවර වෙච්ච අය රූප සටහන බලන්න. මට දැන් කියන්න ඕනි P කියන රට හැමතෙම පේනවනේ මෙන්න මේ රටේ සාපේක්ෂ පිහිටීම කියන්න ඕනි. මෙතන උඩ තියෙනව රට මේ පැත්තෙන් තියෙන දූපත අයි බස්නාහිරින් තියෙනව රට දකුණු පැත්තෙන් තමයි මේ සාගරය තියෙන්නේ. ඒකට මං වෙන වෙනම ඉංග්‍රීසි අකුරු දීලා තියෙනවා. රට හඳුන්වනවා A දූපත S මේ බටහිරින් තියෙනව තව රටක් ඒක N. ඊට පස්සේ ටී කියලා දකුණට එන්න තමයි සාගරයේ තියෙන්නේ. කවුද කියන්නේ සාපේක්ෂ පිහිටීම? කියන්න බලන්න. මට කියන්න සාපේක්ෂ පිහිටීම දී කතා කරන්න නැති කෙනෙක්. අක්ලා කියන්න. අක්ලා කතා කළේම නෑ අද. පීට උතුරින් ඒ රටද දකුණින් නැගෙනහිරින් එස් දූපතද පීට බටහිරින් එන් රටද පිහිට ඇත. හරි. දැන් ඊළඟට මට කියන්න බිනුදි. මයික් එක ඔන් කරලා කියන්න බිනුදි. සාපේක්ෂ පිහිටීම මේ රූප සටහනේ පී රටට උතුරින් ඒ රට පිහිටා ඇත. නැගෙනහිරින් එස් දූපත පිහිටා ඇත. දකුණින් පී සාගරය පිහිටා ඇත. බටහිරින් එන් රට පිහිටා ඇත. අන්න හරි. තව කවුරු හරි කියනවද ඔන්න ඔය විදිහට ළඟ තියෙන දේවල් පදනම් කරගෙන රටක පිහිටීම කියනවා නම් අපි මොකක් කියලාද කියන්නේ? ඒක ඇහුවාම චුට්ටක් සාපේක්ෂ පිහිටීම. අපි දැන් උදාහරණ කතා කරානේ. දැන් බලමු ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම කොහොමද, මොනවද ශ්‍රී ලංකාව වටේට පිහිටලා තියෙන්නේ කියන එක තමයි ඊළඟට කතා කරන්නේ. මේක පැහැදිලිද? අපි චුට්ටක් බලමු සිතියම. මට උදව් කරන්න ඕනි ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම කියන්න. දැන් පුළුවන් ශ්‍රී ලංකාව මෙතන තියෙනවා.
ශ්‍රී ලංකාවට උතුරින් තියෙන්නේ මොකක්ද? මොන රටද? ඉන්දියානු රට. ඉන්දියාව. ශ්‍රී ලංකාවට දකුණින් ඉන්දියන් සාගරය. ඉන්දියන් සාගරය. ශ්‍රී ලංකාවට බටහිර නැගෙනහිර ඕස්ට්‍රේලියාව. ඕස්ට්‍රේලියාව ටිකක් දුරයි. මෙන්න මේ හරිය තියෙන රටවල් ටික. මන්තිකිය මේ රටවල් ටික මෙන්න. නිකෝබාර් දූපත. මේ පැත්තේ තියෙනවා නිකෝබාර් දූපත. ඊට පස්සේ මෙතන අන්දමන් දූපත. ඊට පස්සේ මේ හරිය ෆිලිපීනය. ඊපස්සේ මේ හරිය මැලේසියාව. ඔන්න ඔය රටවල් ටික තියෙනවා නැගෙනහිර. හරි. සිටිය මේක නෑනේ. ඊට පස්සේ බටහිරින්. බටහිරින් මෙන්න මෙතන තියෙනවා පුතේ මුහුද. ඔයාලට මතකයිද මම කියලා දුන්නා? අරාබි මුහුදට එහායින් අපේ මහද්වීප මොකක්ද කියලා හැවුවොත් මතකද මේක? අප්‍රිකානු මහද්වීපය. අප්‍රිකානු මහද්වීපය. හා. දැන් ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම ගත්තොත් ශ්‍රී ලංකාවට උතුරින් මොකක්ද? ඉන්දියාව. ඉන්දියාව. එතකොට දකුණින් තියෙන්නේ උතුරින් තියෙන එකට අයිති සාගරය. ඉන්දියාව නම් දකුණින් මොකද්ද? සාගරය. ඉන්දියන් සාගරය. නැගෙනහිරින් තියෙනවා රටවල් ගොඩ. එතකොට අපි තුනක් විතර මතක තියාගමු. දූපත් දෙකකුත් එක්ක කියන් බල. ෆිලිපීනය. මැලේසියාව. තායිවානිය වගේ. දූපත. මේ වගේ ටිකක් තියෙනවා. බටහිරින් ඔන්න ආයි ප්‍රශ්නයක් නෑ. මොකද්ද මොන මුහුදද තියෙන්නේ බටහිරින්? අරාබි මුහුද. අරාබි මුහුදට එහායින් තියෙනවා මහද්වීපය අපෙන් ඇහුවොත් අප්‍රිකානු මහද්වීපය. ඔම ඉන්න පුතා ඔයාලට මම මැප් එක පෙන්වන්නම් තවත් පැහැදිලි වෙන්න. මේ තියෙන්නේ. මේකෙන් ඔයාලට හොඳටම බලා ගන්න පුළුවන් අරක අරකටත් ඇරිය. මේ තියෙන්නේ ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවට උඩින් ඉන්දියාව තියෙනවා. මේ ඉන්දියාව දකුණින් ඉන්දියන් සාගරය. බස්නාහිරින් අරාබි මුහුද. එහෙම නැත්නම් අප්‍රිකානු මහද්වීපය. ඔන්න තියෙනවා නැගෙනහිරින් තියෙන රටවල් ටික. මේ හරියෙන් එනවා මැලේසියාව. ඊට පස්සේ මෙතන ජාවා සුමාත්‍රා දූපත් ටික. එතනින් එහාට තියෙනවා ෆිලිපීනය. පස්සේ මේ හරියෙන් ගත්තොත් තායිලන්තය. කාම්බෝජය. ඒව රටවල් නැත්නම් නිකෝබාර් දූපත් අන්දමන් දූපත් වගේවත් ඔන්න අපේ නැගෙනහිරින් පිටිපස්සේ තියෙන. එතකොට නැගෙනහිරින් ටිකක් වැඩිපුර රටවල් දූපත් ටිකක් සාපේක්ෂව තියෙනවා. උතුරින් නම් කෙරින් ඉන්දියාව, දකුණින් නම් ඉන්දියන් සාගරය, බස්නාහිරින් අරාබි මුහුද, ඊටිහනි ඊටහින් තියෙනවා මොන මහද්වීපයද? මොකද්ද මහද්වීපේ? අප්‍රිකා මහද්වීපය. ඔන්න ඔය විදිහට තමයි ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම අපි කියන්නේ. හරි. අපි ඒක ලියාගමුද? පැහැදිලිද ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම නේ? පැහැදිලිද? ශ්‍රී ලංකාවට වටෙන් තියෙන දේවල් ටික මොනවද කියලා තමයි අපි කියන්නේ සාපේක්ෂ පිහිටීම යටතේ. ප්‍රශ්නෙට යන්න කලින් අපි නෝට් එකක් දාගමු. සාපේක්ෂ පිහිටීම. හරි. නිරපේක්ෂ පිහිටීම කියන දැන ඒ හිස්තැනේ විදිහටම තියලා ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම කියන මාතෘකාව දාලා මම දැන් ඔන්න ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම දෙන්නම් ඔයාලට ලියා ගන්න. තනියෙන් ලියන්නත් පුළුවන් හැබැයි නේද? මොකද කරන්නේ? තනියෙන් ලියනවද? අපි මෙහෙම හරි ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම කියලා මාතෘකාව දාලා මම පොඩි වාක්‍යයක් දෙන්න. ඊට පස්සේ තනියෙන් ලියමු. හරි. මොන ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම මං ගන්න දෙන වාක්‍ය තමයි මේක. ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම
ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම. අපි මොනාපදන අංක කරගෙනද පුතේ අර උතුර දකුණ කියන්නේ මොනවද? දිශා හතර. අපි එහෙම ලියාගමු. ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම ප්‍රධාන දිශා හතර පදනම් කරගෙන ඉදන් කියන්න පුළුවන්ද ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම ප්‍රධාන දිශා හතර පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම ප්‍රධාන දිශා හතර පදනම් කරගෙන පහත පරිදි දැක්විය හැකිය. හරි, දැන් ඔයාලා ලියන්න බලන්න. මං ගානේ මේ ඡේදයක් දුන්නා. දැන් ලියන්න ඕනේ දිශා හතර දාලා සාපේක්ෂ පිහිටීම. මොකක්ද ටීචර්? දැන් ඔයාලා ලියන්න ඕනේ තනියම ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම. උතුර දකුණ නැගෙනහිර බස්නාහිර කියලා යටට යටට ලියාගෙන සාපේක්ෂව කියන්නේ ළඟ ළඟ පිහිටලා තියෙන දේවල් ටික ලියන්න ඕන. ටීචර් ස්ක්‍රීන් එක පොඩ්ඩක් ලොක් කරන්න. හරිද? හරි. ටීචර් නැගෙනහිරින් දෙකක් තියනානේ. එකක් ලිව්වම ඇතිද? නැහැ. නැගෙනහිරින් අපි කතා කරපු ඒවැම් පුතරට මතක ටික ලියන්න. දූපත් ලියන්නත් පුළුවන්, රටවල් ලියන්නත් පුළුවන්. මැලේසියා ටීචර් මොකද ගන්න කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම ඔයාලා ලියන්න තනියම මම කියලා දුන්නම මම විනාඩි 5ක් දෙන්න. හැබැයි මම උත්තර අහන පුතේගෙන් නම් හැමෝම ලියන්න ඕනි.
ලිව්වා ටීචර්. ටීචර් මේ ශ්‍රී ලංකාවට නැගෙනහිරින් තින්නේ ටීචර් ආසියා නෙමෙයි. මැලේසියා දූපත්ද? නැගෙනහිරින් ගොඩක් තියෙනවා පුතේ. ඒකයි මම කිව්වේ මම කියලා දීපුවෙන් ටිකක් ලිව්වොත් ඇති කියලා. එහෙනම් උත්තර ටික බලමුද? ටීචර් පිලිපීනේ කොහොමද? ගන්න පුළුවන් පුතේ. අපි මැප් එක ෂෙයා කරලා ඔයාලට මතක හිටින්න කතා කරමු ආයි පාර. හරි. ඔන්න බලන්න උත්තර ටික හරිද කියලා. උතුරෙන් ලියවලා තියෙන්න ඕන ඉන්දියාව. වෙන කිසිම දෙයක් ලියලා තියන්න බෑ. ඉන්දියාව කියලා ලිව්වත් හරි. ඉන්දියානු උපමහද්වීපය ඔය ඕනි එකක් ඉන්දියාව කියලා ලියලා තියෙනවා නම් හරි උතුරින් හරිනේ දකුණින් ඉන්දියන් සාගරය ටීචර් මල් ලිව්වේ දකුණින් සමකයට කියලානේ නෑ මං දැන් කිව්වනේ සාපේක්ෂව නම් අපි කියන්නේ පේන ගොඩ බිම සාගර පදනම් කරගෙන ඉතින් සමකය කිව්වහම ඔය දෙකෙන් එකක්වත් නෙමෙයි නේද මනක් කල්පිත රේඛාවක්නේ සමකය කියන්නේ එහෙම නෙමෙයි අපිට භෞතිකව තියෙන දයක් වෙන්න ඕන අල්ලල බලන්න බලන්න S දෙකෙන් බලන්න පුළුවන් දේවල් තමයි සාපේක්ෂ පිහිටීමට යන්නේ පැහැදිලි වුණානේ ඔව් ටීචර් එතකොට ඉන්දියන් සාගරය බටහිරින් දෙකක් ලියන්න පුළුවන් පුතේ ළඟම තියෙනවා අරාබි මුහුද ඊට ටිකක් එහායින් තියෙනවා අප්‍රිකා මහද්වීපය දෙකම ලියලා තියාගන්න පුතේ බැරි වෙලාවත් ඔයාලගෙන් අහන්න පුළුවන්නේ ශ්‍රී ලංකාවට බටහිරින් තියෙන මහද්වීපය මොකක්ද කියලා. එතකොට අරාබි මුහුද ලියලා වැඩක් නැහැ නේද? එතකොට මතක තියාගන්න ඕනේ අප්‍රිකා මහද්වීපය කියලා. ටීචර්. ඔව්. කියලා ඉවරයි ටීචර් උත්තරේ. හරි. දැන් මම උත්තර ටික ඔන හරියට බලාගන්න. බටහිරින් තියෙන දෙක හරයි. මුලින්ම තියෙනවා අරාබි මුහුද ඊළඟට තියෙනවා මොකද්ද? අප්‍රිකා මහද්වීපය. ඔන්න ඔයාලට අමාරු ටික. නැගෙනහිරින්. ලියන්න පුළුවන් එක අන්දමන් දූපත් තියෙනවා. නිකොබාර් දූපත් තියෙනවා. ඒ දෙක ලියලා නැත්නම් ලියාගන්න මුලින්ම. ඔන්න මේ දෙක නැගෙනහිරින් තියෙන දෙක. එකක් අන්දමන් දූපත් අනෙක එක නිකොබාර් දූපත්. ටීචර් පිලිපීනේ වැනිද? හරි. ඊළඟට රටවල් ටික යම් පුත්තේ. මේ හරිය තියෙන රටවල් ටික ඊළඟට අපි ගමු. ටීචර් නැගෙනහිරේ රටවල් තියෙනවා කියලා ලියන්න බැරිද? පුළුවන්. රටවලුත් පුළුවන්, දූපතුත් පුළුවන්. කොහොමද ඉස්සෙල්ලාම අන්දමන් දූපත්, නිකොබාර් දූපත්. ඊළඟට අපිට ගන්න පුළුවන් මෙතන තියෙන රට තායිලන්තය. පිලිපීනේ ටිකක් තුරින් තියෙන්නේ මම කිව්වට මෙන්න මෙතන තමයි පිලිපීනේ තියෙන්නේ. ගන්න පුළුවන් නැගෙනහිරින් ටිකක් දුරයි. ළඟ තියෙන ටික ඉස්සෙලම ලියලා ටිකක් ඈතින් තිබුණාට කමක් නැහැ පිලිපීනේත් අපි ගමු. තායිලන්තය, කාම්බෝජය, මොනවා රවුම් කරන්නම්කෝ. මැලේසියාව. ඔය රටවල් ටික ගන්න පුළුවන්. මලයාසියාව. බැංකොක් ටීචර්. බැංකොක් කියන්නේ රටක් නෙමෙයි නගරයක්. අපි රටවල් ටික තමයි ගන්න. තායිලන්තය, කාම්බෝජය, මැලේසියාව, මලයාසියාව, පිලිපීනේ. ඔය පහ මතක තියාගමු හැමෝම. දුරට දුරට ගියොත් ඉතින් තවත් තියෙනවා. අපි පොදුවේ පහක් මතක තියාගමු. දූපත් දෙකක් තියෙනවා නැගෙනහිරින්. අන්දමන් දූපත් ගමු, නිකොබාර් දූපත් ගමු. රටවල් තායිලන්තය, කාම්බෝජය, මැලේසියාව, මලයාසියාව, පිලිපීනය. රටලුන් නැහනේ. ටීචර් දකුණු චීන මුහුදත් ගන්න පුළුවන්ද? චීන මුහුද. දකුණු චීන මුහුද චීන තියෙන පුතේ මෙන්න මේ හරිය. මේ. එතකොට මෙන්න මේ හරිය තමයි මුහුද තියෙන්නේ. එතකොට නැගෙනහිරට යන්නේ නැහැ නේද?
මේ ඒක ඊසානට ඔව් එතකොට ඔය අනු දිශාවලට තමයි අනික දුරත් වැඩිනේ අපි ළඟ තියෙන ටික තමයි සාපේක්ෂ පීඨින් යටතේ කියන්නේ නැත්තම් පුතේ අපිට පුළුවන් උතුරින් මේ මෙන්න මේ රටවලුත් තියෙ කියලා කියන අපි කියන්නේ ළඟම තියෙන ටික මේක වියට්නාමයේ බෑද වියට්නාමය ගන්න පුළුවන් ළඟයිනේ තියෙන්නේ මේ ටික ඒකදී අර රට දැන් තායිලන්තේ කාම්බෝජයට වඩා දුරයි පුතේ ඒ නිසා අපි ප්‍රධාන රටවල් පහක් විතරක් මතක තියාගමු නැගෙනහිරින් බෙංගාල බොක්ක බටහිරින් අරාබි මුහුද කියලා හරිද දැන් ඔයාලගේ සිලබස් එකේ වෙලා තියෙන පුතේ නැගෙනහිරින් තියෙන රටවල් ඔයාලා දැනගන්න ඕනේ ශ්‍රී ලංකාවට බටහිරින් තියෙන මාද්වීපයක් දැනගන්න ඕනේ. එතකොට නිකම්ම බෙංගාල බොක්ක කියලා මතක තියාගන්න වැඩක් නැහැ ලේසිවට. රටවල් ටිකක් දූපත් ටිකක් නැගෙනහිරින් තියෙන ටික මතක තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මම නැගෙනහිරින් තියෙන රටවල් ටිකකුයි දූපත් ටිකකුයි ගොලන්ට දුන්නේ. හරි. ඊක ටීචර් බස්නාහිරින් අප්‍රිකාව පුළුවන්ද ගන්න පුළුවන් අරාබි මුහුද සහ අප්‍රිකා මහද්වීපය කියලා ලියලා තියෙනවා ටීචර් නැගෙනහිරින් මේ සෝමාලියත් පුළුවන්ද මොකද්ද පුතේ සෝමාලිය මොකද්ද මට වා කියන එක පැහැදිලි නෑ ටීචර් නැගෙනහිරින් සෝමාලිය පුළුවන්ද සෝමාලිය එහෙමද වහන්නේ පුතේ සෝමාලියාව ගන්න බෑ නැගෙ සෝමාලියාව කියලා කියන්නේ අප්‍රිකා මහද්වීපයේ තියෙන රටක් හරිද හා ටීචර් අයිතුඩ අපි අප්‍රිකා මහද්වීපයේ බටහිරින් තියෙනවා කියලා ලිව්වට පස්සේ ඒකේ තියෙන රටවල් ආයෙ ලියන්න ඕනේ නැහැ හා ටීචර් හා දැන් හැමෝගෙම ඔන්න බලන්න සම්පූර්ණ වෙලාද කියලා උතුරින් ඉන්දියාව දකුණින් ඉන්දියන් සාගරය බටහිරින් අරාබි මුහුද අප්‍රිකා මහද්වීපය නැගෙනහිරින් අන්දමන් දූපත් නිකෝබාර් දූපත් රටවල් විදියට ගත්තොත් ඔයාලා ලියලා තියෙන පුළුවන් තායිලන්තය කාම්බෝජය මැලේසියාව මලයාසියාව තවදුරින් පිලිපීනය ඔන්න වියට්නාමයත් ගන්න පුළුවන් හරි නේද හරිද දැන් පැහැදිලිද? ඔන්න දැන් ටියුට් එකේ මෙන්න මේ පළවෙනි ප්‍රශ්න ලැබෙන සතියේදී කරගෙන එන්න ඕනි. 1. ස්ටැම් පුරවන්න තියෙන ප්‍රශ්නේ. පුළුවන් නේ මේක. ටියුට් එක ගත්තා. වැඩ ටිකක් තියෙනවා. ටියුට් එක ගත්තා. අද කරපු ටික ටියුට් එකේ ලියා ගත්තා. පළවෙනි ප්‍රශ්නේ කළා. හරි නේද? හයි ටීචර් මම මේ ටීචර් සාපේක්ෂ පීටි විදිය කියන්නේ මේක හරි ටීචර් කියන්න ඔව් දැන් මම කියලා දුන්න විදිහට ඔයාලට තියෙන ඉතල හිස්තන සම්පූර්ණ කරන්න පුළුවන් නේ පුළුවන් ටීචර් ආ හරි එහෙනම් මොන අද ශ්‍රී ලංකාවේ පිහිටීම සාමාන්‍යයෙන් කියන්න පුළුවන් ක්‍රම දෙකයි භූගෝල විද්‍යාත්මකව කියන්න පුළුවන් එක ක්‍රමයකෝ ඉගෙන ගත්තා පුළුවන් ප්‍රමුදි දැන් කියන්න සාමාන්‍ය ක්‍රම දෙකයි ඊළඟ ක්‍රමෙ. හරි. ලබන සතියේ මට මේක කියන්න අමතකුණා තියෙනවා එක්සෑම් එකක් Google Form එකක් දෙන්නේ. පළවෙනි පාඩම බලාගෙන එන්න පුතේ. හරිද? මේ පළවෙනි පාඩම විතරද? පළවෙනි පාඩමෙන් කරමු. මම මාතෘකා ටිකක් දෙන්න හිතාගෙන හිටියේ වෙලාව යන හින්දා මට මනට බලමු විනාඩියක් දෙන්න මට මම ඔයාලට මගේ මොකද්ද මේ මාසේ පාඩම් සැලැස්ම දැම්මා පළවෙනි පාඩම් බලන් එන්න පුතේ මාතෘකා ටිකක් දෙන්න දෙයක් නැහැ ටීචර් පළවෙනි පාඩමේ දැන් ටීචර් සම්බන්ධුනේ ප්‍රශ්නයක් තියෙනවා නේද මට මැසේජ් එකක් දාන්න පුතේ පළවෙනි පාඩමේ ටියුට් එක මල් ළඟ තියෙනවා නම් ඔයාට ලියා ගන්න දෙන්නම් print out එකක් ගන්න හරිද ඊට පස්සේ පෙළපොත ෂුට්ටක් බලා ගන්න මම Google Form එකක් දෙන්නේ දෙවෙනි පාඩමේ අනිවාර්යෙන් ඔයා පාඩම් කරගන්න දෙවෙනි එකේ ඉඳන් join උනේ ඔව් ටීචර් හා
නිකමට පළවෙනි පාඩමේ ටික කියවගෙන එන්න. හරි. හරි. ඔනේ නෑ ඒකටත් ලෑස්ති වෙලා එන්න. දෙවෙනි පාඩමෙන් දෙන්න තරම් තාම ගොඩක් කරලා නැති නිසා තමයි පළවෙනි පාඩමෙන් දෙන්නේ. හරිද පුතේ? එහෙනම් අනිත් ක්ලාස් එකට ජොයින් වෙන තියෙන හින්දා අයිබෝවන්. අයිබෝවන් ටීචර්. Hello. Thank you teacher. සරණයි ටීචර්. නෑ.